චැනල් එකත් එක්ක එකතුලා ඉන්න ඔයාලා හැමෝම අපේ YouTube චැනල් එකට සාදරයෙන් පිළිගන්නවා. මම මීට කලින් වීඩියෝ දෙකකදී ඔයාලට NASA එක ගැන වීඩියෝස් අරගෙන ආවා. මම ඔයාලට පළවෙනියෙන්ම අරගෙන ආවා NASA එකේ හෙඩ් ක්වාටර් එක ගැන. මම ඔයාලට දෙවෙනි වීඩියෝ එක විතරට අරගෙන ආවේ ඔයාලගේ ඉලක්කේ NASA එකේ ජොබ් එකක් කරන්න නා. ඔයාලා ඇම්බිෂන් එක විදිහට තියාගෙන ඉන්නවා නම් මම කවදා හරි NASA එකේ සයන්ටිස්ට් කෙනෙක් වෙනවා. NASA එකේ ඉංජිනේර් කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් ඔයාලා NASA එකේ ඇස්ට්‍රොනොම් කෙනෙක් වෙනවා. ඉතින් මේ වගේ ඉලක්කයක් ඔයාලට තියෙනවා නම් ඔයාලා ඒ වෙනුවෙන් ඔයාලා සපුර ගන්න ඕන ඔයාලගේ ක්වොලිෆිකේෂන්ස් මොනවද? ඒ කියන්නේ ඔයාලට ඕන සුදුසුකම් මොනවද කියලා මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ ඒ වගේ දැන් ඔයාලා වගේ පුංචි කාලේ ඉඳන්ම මේ NASA එකට යනවා මම NASA එකේ ජොබ් එකක් කරනවා කියලා මේ හීනය තියාගෙන ඉඳලා අර මං කියපු ක්වොලිෆිකේෂන්ස් ඔක්කොම ටික හදාගෙන ඒ අන්තිමට එයාලගේ ඉලක්කය සපුරගත්තු කට්ටියක් ගැන. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යයෙන්ම මං අර කියපු ක්වොලිෆිකේෂන්ස් ගැන වීඩියෝ එක බලලා ඉන්න. මොකද ඔයාලා ඒ ක්වොලිෆිකේෂන්ස් ගැන වීඩියෝ එක බැලුවොත් ඔයාලට මේ වීඩියෝ එක බැලුවම ඔයාලට තේරුම් ගන්න පුළුවන් මම මේ කියන හැමෝම ඒ ක්වොලිෆිකේෂන්ස් ටික සපුරගෙන ඉන්නවා. ඒ වගේම තමයි ඒවටත් අමතරව තවත් ගොඩක් දුක් විඳලා තමයි එයාලේ තැනට ගියේ කියලා. මම ඔයාලට මේ වීඩියෝ එකේ පළවෙනියෙන්ම අරගෙන එන එක්කෙනා නම් ඔයාලා ගොඩක් අහලා ඇති. ඇත්තෙම මම මේ වීඩියෝ එක කරන්න හේතුවත් එයාගෙන වීඩියෝ එකක් කරන්න කියලා මගෙන් එක්කෙනෙක් ඉල්ලලා තිබ්බ එක. ඒ වගේ තමයි මම දෙවෙනියට අරගෙන ඉන්නේ ඔයාලට වැඩියම ෆේමස් නැති ඒ වුණාට සමහරක් කට්ටිය නම් දන්න ඒ වගේම තමයි ලංකාවට ලොකු කීර්තියක් අත්පත් කර දුන්න එක්කෙනෙක් ගැන. ඒ වගේම තමයි එයා තව ටිකක් විශේෂ එක්කෙනෙක්. එහෙනම් කවුද මේ අපේ පළවෙනි එක්කෙනා? ඒ වගේ තමයි දෙවෙනි එක්කෙනා. මොකද්ද මේ දෙවෙනි එක්කෙනාගේ තියෙන විශේෂය කියලා දැනගන්න දිගටම අපේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මං වලට අරන් එන පළවෙනිම එක්කෙනා තමයි NASA එකේ සයන්ටිස්ට් කෙනෙක් විදිහට වැඩ කරන ડોක්ටර් සරත් ගුණපාලයන් කියලා කියන්නේ. මේ ડોක්ටර් සරත් ගුණපාල පුංචි කාලේ ඉඳන් ගමක හැදිලා වැඩිලා පොඩ පොඩ ඉගෙනගෙන කොහොමාරි ලොකු තැනකට ආපු එක්කෙනෙක්. මේ සරත් ගුණපාලයන් ඉපදුනේ දරණියකල කියන පුංචි ගමේ. මෙයා එක ශ්‍රේණිය ඉඳන් පහ වෙනකන් යටියන්තර සිරිවර්ධන විද්‍යාලයේ ඉගෙනගෙන එතනින් ශිෂ්‍යත්ව පාසලලා කොළඹ නාලන්ද විද්‍යාලයට ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මම ඔයාලට කලින් ක්වොලිෆිකේෂන් වීඩියෝ එකේදී කිව්වා ඔයාලා A level වලට ඔයාලා තෝරගන්න ඕනේ math science මේ වගේ ස්ට්‍රීම් එකක සබ්ජෙක්ට් එකක් කියලා. ඉතින් මේ සරද්දී ගුණපාලේනොත් A level වලට math ස්ට්‍රීම් එක තෝරගෙන එතනින් best result දාලා 1975 දී කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මෙතුමා කොළඹ විශ්වවිද්‍යාලයෙන් 1979 දී ෆිසික්ස් ගැන ඒ කියන්නේ භෞතික විද්‍යාව ගැන පළමු පෙළ ගෞරව උපාධියක් ලබාගෙන තියෙනවා. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කිව්වා ඔයාලා ඔයාලගේ බැචලර් ඩිග්‍රී එක ඉවර කරලා ඔයාලගේ PhD එකට එහෙම නැත්නම් MSc එකට USA වලට shift වෙන එක තමයි ඔයාලට තියෙන හොඳම ඔප්ෂන් එක කියලා. ඉතින් මේ සරත් ගුණපාලේ වුණත් ඒ වගේ තමන්ගේ PhD එකට ඇමරිකාවේ පින්ච්බර්ග් සරසවියට ඒ කියන්නේ පින්ච්බර්ග් කැම්පස් එකට ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙතුමා 1985 දී තමන්ගේ PhD එක ඉවර කරලා තමන්ගේ ෆස්ට් ජොබ් එක විදිහට තෝරගත්තේ AT&T Bell කියන ටෙලිෆෝන් කම්පැනි එකේ විද්‍යාගාරයේ සයන්ටිස්ට් කෙනෙක් වෙන එක. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කිව්වා අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එක බලන්න කියලා මම ඔයාලට කිව්වනේ. ඉතින් මම එහෙම කිව්වේ මේ ක්වොලිෆිකේෂන්ස් ටික එයා හදාගත්ත වගේම ඔයාලත් ඒක හදා ගන්න ඕන නිසා. මම ඒ වගේම තමයි මම ඔයාලට කිව්වා මේ ක්වොලිෆිකේෂන්ස් ටික හදාගත්ත පමණින් ඔයාලට මේ NASA එකට යන්නත් බෑ. ඔයාලා ඒ වෙනුවෙන් ඔයාලගේ වර්ක් එක්ස්පීරියන්ස් එකක් වගේම ඒකට පොඩි කට්ටක් ගන්න ඕනි කියලා. ඉතින් මෙයා ඒ වගේ මේ 1985 ඉඳන් 1991 වෙනකන් මේ AT&T Bell කියන ටෙලිෆෝන් කම්පැනි එකේ තමයි තමන්ගේ සේවය සිදු කළේ. එතනදී එයා IR radiations ඒ කියන්නේ infrared අදෝරක්ත කිරණ ගැන පරීක්ෂණ පැවැත්තුවා.
ඒ වගේම තමයි මේ IRS ආශ්‍රයෙන් එයා එක එක අලුත් දේවල් ඉන්වෙන්ට් කළා. ඉතින් මෙයාගේ මේ පරීක්ෂණ මෙයා අලුතෙන් හොයාගන්න දේවල් ගැන NASA ගෙන් දැනගෙන මෙයාව NASA ගේ ජෙට් ප්‍රොපල්ෂන් විද්‍යාගාරයට කතාවක් කරන්න ආරාධනා කළා. ඉතින් මේ 1991 දී මැද භාගයේ මෙයා මේ කතාව පවත්වපු මේ මෙයයි අලුතෙන් ඉන්වෙන්ට් කරලා තියෙන දේවල් මේ පරීක්ෂණ ගැන මේ NASA එකට පොඩි ඉන්ටරෙස්ට් එකක් හිතුණා. කියන්නේ පොඩි කැමැත්තක් ඇති වුණා. එන්නේ ඒකේ ප්‍රතිපලයක් විදිහට තමයි එයා 1992 දී ජෙට් ප්‍රොපල්ෂන් විද්‍යාගාරයේ වැඩ කරන්න යන්නේ. ඉතින් එන්නේ ඒ විදිහට තමයි එයාගේ ජීවිතේ ලොකු පිම්මක් පැන්නේ. ඉතින් මෙයා NASA එකේ ඉඳන් 1992 NASA එකේ කැලිෆෝනියා ප්‍රාන්තයේ තියෙන ජෙට් ප්‍රොපල්ෂන් විද්‍යාගාරයේ ඉඳගෙන එයා විශ්වයේ තියෙන අලුත් දේවල් හොයන්න මේ විශ්වයේ තියෙන පොඩි පොඩි සියුම් තැන් ගැන හොයන්න මෙයා ගොඩක් දේවල් ඉන්වෙන්ට් කළා. මට ඒකට උදාහරණ දෙයක් ඔයාලට අරගෙන එන්න පුළුවන්. ගොඩක් සියුම් දේ පෙනෙන IR කැමරා එක. ඒ වගේම තමයි IR රේස් වල තියෙන තරංග ආයාමයේ හොයන යූස් කරන ස්පෙක්ට්‍රෝමීටර් එක. ඉතින් මේ වගේ ගොඩක් දේවල් එයා ලෝකෙට ඉන්වෙන්ට් කරපු හින්දා මෙයාට මේ IR කැමරා එක වෙනුවෙන් පේටන් බලපත්‍රයක් පවා ලැබෙනවා. ඉතින් මේ 1992 දී මෙයාට IR කැමරා එකට පේටන් බලපත්‍රයක් ලැබෙනවත් එක්කම මෙයාට මෙයා ඉන්වෙන්ට් කරපු තවත් දේවල් 18කට මෙයාට පේටන් බලපත්‍ර ලැබෙනවා. ඒ වගේම තමයි මෙයා 1994 දී NASA කේ ජෙෆ් ඔබර්ෂන් විද්‍යාගාරය වෙනුවෙන් කරපු ටෙක්නිකල් සපෝට් එක වෙනුවෙන් මෙයාට බ්ලූ ඇලන් සම්මානයෙන් මෙයා පිදුම් ලබනවා. ඒ වගේම තමයි මෙයා ගොඩක් පරිශන කරලා තියෙනවා කියලා මම ඔයාලට කිව්වනේ. ඉතින් මේ පරිශන ආශ්‍රයෙන් එයා දැනට කෘති 17කට වඩා ලියලා තියෙනවා. ඒ වගේම තමයි ඒ කෘති වලින් දැනට දවල පත්‍රිකා 200ක් ප්‍රසිද්ධ කරලා තියෙනවා. මම ඔයාලට කලින් කිව්වා මෙයා තමන්ගේ ඒ ලෙවල් එකෙන් මෙයා ඉගෙන ගත්තේ කොළඹ නාලන්ද විද්‍යාලයේ කියලා. ඉතින් මේ කොළඹ නාලන්ද විද්‍යාලයෙන් ඉගෙනගෙන ලෝකෙටම ලොකු සේවයක් කරපු මේ සරද්දී ගුණපාලයන් වෙනුවෙන් මේ නාලන්දෙන් නාලන්දා කීර්තිශ්‍රී කියන සම්මානයෙන් පවා මෙයා පිදුම් ලබලා තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් වලින් මෙයා ලෝකෙට සේවාවක් කරපු හින්දා අනිවාර්යයෙන්ම ඔයාලට තිතන ඇති මෙයාලට මේ සම්මාන පදක්කම් සහතික දුන්නේගේ කිසි වැරද්දක් නැහැ කියලා. ඉතින් මේ විදිහට තමයි මම ඔයාලට අපේ මේ NASA කේ දැනට වැඩ කරන කට්ටියගෙන් පළවෙනි මේක කෙනා ගැන අරගෙන ඉන්නේ. කිව්වා මන් දෙවෙනියට අරන් එන්නේ ටිකක් විශේෂ එක්කෙනෙක් ගැන කියලා. එයා විශේෂ වෙන්න හේතුව තමයි එයා ගැහණු එක්කෙනෙක් වීම. ඇත්තෙම මම ඔයාලට කලින් කියපු අර ක්වොලිෆිකේෂන්ස් ගැන වීඩියෝ එකත් මගෙන් ඉල්ලලා තිබ්බේ ගැහණු ළමේ. ඒකෙන් ඔයාලට තේරෙනවා මේ NASA එක ගැන ඒ වගේම තමයි මේ ඉංජිනියරින් ෆීල්ඩ් එකට ඇස්ට්‍රොනොමිකල් ෆීල්ඩ් එකට ගැහණු ළමගෙත් ලොකු ඉන්ටරෙස්ට් එකක් තියෙනවා කියන එක. ඒ වුණාට ලංකාවේ ඒ වගේම තමයි තවත් ගොඩක් රටවල වර්තමානයේ ගැහණු ළමයින්ට මේ වගේ ෆීල්ඩ් වලට යන්න ඒ වගේම තමයි මේ නාසකඩ යන්න වගේ දේවල් වලට හම්බෙන පුෂ් එක ගොඩක් අඩුයි. එන්න ඒකේ හින්දා තමයි දැන් වර්තමාන වෙනකොට නාසකේ වැඩ කරන බොහෝ ප්‍රමාණයක් පිරිමි පුද්ගලයන් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ ගොඩක් අභියෝග මැද්දේ ඒව හැමදේටම කොහොම හරි ඒ කට්ට කාගෙන ඒවට මුහුණ දීලා කොමරි හැම අභියෝගයක්ම ජයගෙන අන්තිමට මේ NASA එකේ ජොබ් එක කරලා ඒ වගේම තමයි ලංකාවට ඒ වගේම තමයි ලෝකෙටම ලොකු සේවයක් කරපු මේ මෙලනි නිලන්ති මහරච්චි ගැන අද අපි කතා කරන්නේ. ඉතින් මම ඔයාලට කිව්වා වගේ මම මේ දෙවෙනි පුද්ගලයා විදිහට ඔයාලට අරන් එන්නේ මේ මෙලනි නිලන්ති මහරච්චි මහත්මියව. මේ මෙලනි නිලන්ති මහරච්චි කියන්නේ කොළඹ මධ්‍යම පාන්තික පවුලක එක්කෙනෙක්. මෙයා එයාගේ 11 ශ්‍රේණිය වෙනකන් ඉගෙන ගත්තේ. ඒ කියන්නේ ඕලෙල් වෙනකන් මෙයා ඉගෙන ගත්තේ ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ. එතනින් පස්සේ මෙයා එයාගේ ඒ ලෙවල් හදාරන්න මෙයා යනවා බම්බලපිටියේ කොන්වෙන්ට් එකට. ඉතින් මෙතනින් එයාට තෝරගන්න වෙනවා එයා යන ෆීල්ඩ් එක. ඉතින් මෙයාගේ ඉලක්කය වෙන්නේ කොහොම හරි ඉංජිනේර කෙනෙක් වෙනවා කියන දේ.
ඒ වුණාට ඒ කාලේ තිබ්බ වාතාවරණයත් එක්ක ඉතින් මම ඔයාලට කලින් කිව්වනේ මේ කාලේ තිබ්බේ ඉංජිනේරින් ෆීල්ඩ් එකේ මේ වගේ දේවල් වලදී තිබ්බේ පුරුෂ ඒකාධිකාරයක් කියලා. ඉතින් එන්නේ නිසා මෙයාට එයාගේ හීනේ අතාරින්න වෙනවා. එන්න ඒ නිසා මෙයා ඉංජිනේරින් ෆීල්ඩ් එකට කැමති වුණත් ඒ කියන්නේ ඒකට හදාරන්න ඕනේ මැත්ස් කියන ෆීල්ඩ් එකනේ. එන්නේ ඒක යා අතාරලා එයා බයෝ සයන්ස් හදාරන්න යනවා. ඉතින් මෙයාට ඒකෙන් පුළුවන් වෙන්නේ ડોක්ටර් කෙනෙක් වගේ ෆීල්ඩ් එකකට යන්න. ඒ වුණාට මෙයා ඒ දේ අතාරලා අන්තිමට ඒ ලෙවල් ඉවර කළා මේ වගේ දේවල් වුණාම මෙයා එයාගේ විවාහ ජීවිතයට පිවිසෙනවා. එතනින් පස්සේ ආයිත් ටික කාලෙකින් එයා පුතෙක් පුතෙක්ගේ සහ දුවකගේ මවක් වෙනවා. ඉතින් මෙයාට මේ දේවල් වෙලා මෙයාගේ හීනේ අතහැරලා තමයි මේ කාලේ ඉන්නේ. ඒ වුණාට මෙයා හිතනවා මෙයාට වෙච්ච දේ කවදාවත් එයාගේ දුවටත් වෙන්න දෙන්න හොඳ නැහැ කියලා. එන්න ඒ නිසා මෙයා හිතා ගන්නවා වෙන රටකට shift වෙන්න. ඉතින් මේ කාලෙම තමයි එයා අයදුම් කරලා තිබ්බ USA වලට තියෙන green card එක මෙයා දිනන්නේ. ඉතින් එන්න ඒ නිසා මෙයා එයාගේ පවුලත් එක්කම USA වලට shift වෙනවා. ඉතින් මෙන්න මෙතනින් තමයි එයාගේ ජීවිතේ තවත් හැරුම් ලක්ෂයක් ඇති වෙන්නේ. 2003 දී මෙයා එයාගේ අලුත් ජීවිතේ ආරම්භ කරන්න මෙයා තෝරගන්නේ USA වල Los Angeles නුවර. ඉතින් මෙයා Los Angeles වලට ගියත් මෙයාට එයාගේ අර මැත්ස් වලට තිබ්බ කැමැත්ත එයාට අතාරින්න වෙන්නේ නැහැ. මොකද එයා ඒ තරමට මේ මැත්ස් වලට ඉංජිනේරින් ෆීල්ඩ් එකට ගොඩක් කැමති නිසා. ඉතින් ඒ හින්දා එයා හොයලා බලනවා එයාට මේ මැත්ස් ගැන මේ ඉංජිනේරින් ගැන ඉගෙන ගන්න හොඳම තැන. ඉතින් මෙන්න මේ වෙලාවේ තමයි එයාට හම්බ වෙන්නේ USA වල කැලිෆෝනියා ලොස් ඇන්ජලිස් යුනිවර්සිටි එක. ඉතින් මෙයා ඒ යුනිවර්සිටි එකට ගිහිල්ලා අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව මෙයා ඉගෙන ගන්නවා. ඉතින් මේක දිහාට තවත් අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා. ඒ තමයි එයාට ඉගෙන ගන්න වෙන්නේ එයාට වඩා ගොඩක් වයසින් බාල කට්ටියත් එක්ක. ඉතින් ඔයාලට නම් තේරෙනවානේ ඔයා කොහේ හරි ඉගෙන ගන්න ගිහිල්ලා ඔයායි ඔයාගේ අනිත් යාළුවෝයි ලොකු වයස් පරතරයක් තිබ්බොත් ඔයාට පොඩි අමුත්තක් දැනෙනවානේ. ඉතින් එන්නේ ඒ විදිහටම එයාටත් එදා දැනුණා. ඉතින් ඒ වුණාට එයා කවදාවත් ඒ හින්දා පසුබට වුණේ නැහැ. එයා කොහොම හරි එයාගේ ඉලක්කයට යන්න ඕනි හින්දා එයා ඒ දේ අවුරුදු 4කින් එයාගේ ඩිග්‍රී එක එයා අවසන් කළා. ඉතින් මෙතනින් පස්සේ එයා ඒත් නැවතුනේ නැහැ. එයා අයිත එයාක්‍රාෆ්ට් ඉංජිනේරින් වලට බැස්සා. එයා එයාක්‍රාෆ්ට් ඉංජිනේරින් ඉගෙන ගන්න ලොකු හේතුවක් තිබුණා. ඒ තමයි එයාගේ ඉලක්කයක් වෙලා තිබ්බා නාසාගේ මාස් රෝවර් ව්‍යාපෘතියට සම්බන්ධ වෙන එක. ඉතින් මෙයා මේ මාස් රෝවර් ව්‍යාපෘතියට සම්බන්ධ වෙන්න නම් මේ එයාක්‍රාෆ්ට් ඉංජිනේරින් කියන්නේ ලොකු දෙයක්. එන්නේ ඒ නිසා මේ එයාක්‍රාෆ්ට් ඉංජිනේරින් ඉගෙන ගන්නත් මෙයා හිතාගත්තා. ඉතින් ටික කාලෙකින් පස්සේ ඒ කියන්නේ සාමාන්‍ය 2010 දී ඉතර මෙයාට SpaceX එකත් එක්ක සම්බන්ධ වීමට අවස්ථාවක් උදා වෙනවා. ඉතින් මෙයා SpaceX එකත් එක්ක සම්බන්ධ වෙලා මාස 3ක් වගේ පොඩි කාලයක් ඇතුළතදී මෙයාට SpaceX එකේ විදුලි පරපත නිර්මාණාංශයේ ප්‍රධානිය බවට පත්වීමේ හැකියාවක් මෙයාට උදා වෙනවා. ඉතින් මේක ලොකු වගකීමක්නේ. ඉතින් මේ වගේ ලොකු වගකීමක් මෙයා තියාගෙන ඒ වගේම තමයි තවත් ලොකු සේවයක් කරන්න ඕනේ. ඒ වගේම තමයි තවත් ගොඩක් වැඩ තියෙන හින්දා මෙයාට මේ සේවය අත්හැරලා දාන්න තරම් මෙයාට හිතුණා. ඉතින් මේ අතරේ තමයි මෙයාට Falcon 9 රොකට් එකේ Merlin එන්ජින් නිර්මාණය කරන කණ්ඩායමට එකතු වීමට අවස්ථාවක් උදා වෙන්නේ. ඉතින් මේ වගේ දේවල් නිසා මෙයා නොපසුබට උත්සාහයෙන් මේ හැමදේම අතාරින්න නැතුව ඉස්සරහටම යනවා. ඔයාලට සමහර විට මතක ඇති 2012 දී ඩ්‍රැගන් එහෙම නැත්නම් ස්පේස් ඩ්‍රැගන් කියලා යානාවක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයත් එක්ක එකතු වුණා. ඉතින් මේ ඩ්‍රැගන් යානයේ සම්පූර්ණයෙන්ම විදුලි පරපත පද්ධතිය තනියම නිර්මාණය කරලා තියෙන්නේ මේ මෙලනි නිලන්ති මහරච්චි මහත්මිය. ඉතින් ඒක අපි ඒ කියන්නේ අපි ශ්‍රී ලාංකික හැමෝටම ලොකු ආඩම්බරයක්. ඉතින් 2014 දී විතර මම SpaceX එකෙන් අයින් වෙලා Boeing සමාගමත් එක්ක එකතු වෙනවා. ඔයාලා අහලා ඇති Boeing සමාගම ගැන. Boeing සමාගම කියන්නේ
ලෝකේ තියෙන හොඳම ප්ලේන් නිර්මාණය කරන සමාගම. ඉතින් යා බෝයිං සමාගමත් එක්ක එකතු වෙලා බෝයිං 777X බෝයිං 787 වගේ ගුවන් යානා නිර්මාණය කරන්න එයාගේ දැනුම ලබා දෙනවා. ඒ වුණාට එයාගේ ආශාව වෙන්නේ එයාගේ ඉලක්කය වෙන්නේ කොහොම හරි NASA එකේ ජොබ් බෑග් කරනවා කියන දේ. ඉතින් මෙන්න මේ අතරේ තමයි එයාට LinkedIn එක හරහා මැසේජ් එකක් එනවා ජොබ් වේකන්සි එකක් සඳහා. ඉතින් මේ ජොබ් වේකන්සි එක අහලා තියෙන්නේ මාස්රෝව එකේ ප්‍රධානියාගේ විසින්. ඉතින් එයා ඒකට කැමති වෙලා එයා මාස්රෝව ව්‍යාපෘතියත් එක්ක එකතු වෙනවා. ඉතින් මෙයා මේ විදිහට තමයි NASA එකත් එක්ක එකතු වුණේ. ඉතින් ඒක එයාගේ ජීවිතයේ තිබ්බ ලොකුම බලාපොරොත්තුව ඉෂ්ට වීමක් වුණා. ඉතින් එයා මාස්රෝව එකත් එක්ක එකතු වෙලා තනිවම මේ මාස්රෝව එකේ ඉලෙක්ට්‍රිකල් සිස්ටම් ලේඅවුට් එක, ඒ කියන්නේ විදුලි පරිපථ පද්ධතියේ යාන්ත්‍රික සැලසුම මෙයා නිර්මාණය කරනවා. ඉතින් මේ වගේ දේවල් නිසා එයා විසින් ලංකාවට ගොඩක් ලොකු කීර්තිනාමයක් ලබා දෙනවා. ඉතින් මෙයා මේ මාස්රෝව එකත් එක්ක එකතු වෙලා මේ මාස්රෝව එක 2020 දී ලොන්ච් කළානේ. ඉතින් මෙන්න මේකේ ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක හදන්න මෙයා ලොකු කැපකිරීමක් කළා. ඉතින් මෙන්න මේ වගේ දේවල් නිසා එයාට එයාගේ බලාපොරොත්තුව ඉෂ්ට වුණා. මේ මෙලනි නිලන්ති මහරච්චි මහත්මියගේ තවත් විශේෂීත්වයක් වන්නේ එයා ඇමරිකන් සොසයිටි ඔෆ් වුමන් ඉංජිනියර්ස්, එහෙම නැත්නම් ඇමරිකානු ඉංජිනේරිවරියන්ගේ ගෞරව නාමයටත් මෙයා පාත්‍ර වෙනවා. ඒකේ විශේෂත්වය වෙන්නේ ලංකාවේ දැනට මේ ගෞරව නාමයට පත් වෙලා ඉන්න එකම එක්කෙනා එයා වීම. ඉතින් මේ අතරේ මේ මාස්රෝව යානේ නිර්මාණ කටයුතුත් අවසන් වෙනවා. ඉතින් ඒත් එක්කම ඒ කියන්නේ 2019 ජනවාරි මාසෙදී එයා මේ NASA එකෙන් ඉවත් වෙලා යනවා. එයා ඉතින් NASA එකෙන් ඉවත් වෙන්නේ තවත් එයාගේ ජීවිතේ තවත් ලොකු පිටුවක් පෙරළමින්. ඒ තමයි STEM without borders සංවිධානය. මෙයා මේ STEM without borders කියන සංවිධානය පිහිටෙව්වේ මම ඔයාලට කලින් වීඩියෝ එකේ, ඒ කියන්නේ qualifications ගැන වීඩියෝ එකේදී මම ඔයාලට පැහැදිලි කළ දුන්නා STEM subjects ගැන. ඉතින් මේ STEM subjects වලට තියෙන ගෑන් ළමයින්ගේ තියෙන උනන්දුව වැඩි කරන්න, ඒ වගේම තමයි ඒවා ඉගෙන ගන්න, ඒවා හදාරන්න, එයාලගේ උනන්දුව ඒ වගේ තමයි එයාලව තව ධෛර්යමත් කරන්න තමයි මෙයාල මේ STEM without borders සංවිධානයේ පිහිටුවලා තියෙන්නේ. ඉතින් මේ මහත්මිය මේ සංවිධානයෙන් ලංකාවේ ඒ වගේම තමයි තවත් ගොඩක් රටවල් වල ගෑනු ළමයි ඉන්න මේවට ධෛර්යමත් කරනවා. ඉතින් ඒ දේ ලංකාවේ අපිට වගේම ලෝකවාසී හැමෝටම ලොකු ආදර්ශයක්. ඔයාලට තේරෙනවා ඇති ඇයි එයා ඒ වගේ සංවිධානයක් පිහිටෙව්වේ කියලා. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි මට ඔයාලට මේ මෙලනි නිලන්ති මහරච්චි මහත්මිය ගැන ඔයාලට අරගෙන එන්න තියෙන්නේ. එහෙනම් ඔයාලට දැන් තේරෙනවා ඇති මේ මං අර කලින් කියපු qualifications ටික හදාගත්තු පමණින් මේ වගේ ලොකු ජොබ් එකකට ඒ වගේම තමයි ඔයාලගේ හීනට ඔයාලගේ ඩ්‍රීම් එකට යන්න බෑ කියලා. මොකද ඔයාලා ඒ වෙනුවෙන් තවත් ලොකු කට්ටක් ගන්න ඕනේ. ඔයාලට ඒක හොඳටම පැහැදිලි වෙන්නේ නැති අද මගේ මේ වීඩියෝ එකේ. මේ වීඩියෝ එක බලන ඔයා සමහර විට ගෑල් ළමෙක් වෙන්නේ නැති. එහෙමත් නැත්නම් මම අර කලින් වීඩියෝ එකේදී කියපු qualifications ටික ඔක්කොම ටික තිබිලා ඔයාගේ වයස වැඩි මේ වගේ මොකක් හරි හේතුවක් හින්දා ඔයාගේ හීනේ අතහැරලා දාලා ගෙදරට වෙලා ඉන්න එක්කෙනෙක් වෙන්නේ නැති. මම නම් කියන්නේ ඔයාගේ හීනේ කවදාවත් අතාරින්න එපා. ඒ හීනේ වෙනුවෙන් අදම වැඩ කරන්න පටන් ගන්න. ඔයාගේ හීනේ මුළු ජීවිතේම කරගෙන ඒ හීනේට පියාඹල 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 යන්න. එතකොට ඔයාගේ හීනේට ඉක්මනටම යන්න පුළුවන්. අන්තිමට ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලට මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම්, ඒ වගේම තමයි මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න ඔයාලා කැමති නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න. ඒ වගේම තමයි ඔයාලගේ මේ වගේ වීඩියෝස් වලට කැමති ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ඔයාලට මේ වීඩියෝ එක ගැන මොන හරි අදහසක් තියෙනවා නම්, ඒ වගේම තමයි ඉස්සරහටත් ඔයාලට මොකක් හරි වීඩියෝ එකක් මේ වීඩියෝ එකක් බලන්න කැමති නම් ඔයාලට අවශ්‍ය මොන හරි වීඩියෝ එකක් තියෙනවා නම්
ඒ වීඩියෝ එකේ නමත් අනිවාර්යයෙන්ම අපිට දාන්න මොකද මම ඔයාලා දාන වීඩියෝස් ඔයාලා කැමති දේවල් අනිවාර්යයෙන්ම ඔයාලා ගාවට අරගෙන එනවා එහෙනම් ඉතින් මට අන්තිමට කියන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම ඔයාගේ හීනේ අතාරින්න එපා ඒ හීනෙට ඔයාගේ ජීවිතේම කරගෙන ඒ හීනෙට පියාඹල යන්න එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකක් ඉස්සරහට බලාපොරොත්තු වෙන්න මං ගිහිල්ලා එන්න අපි ආයෙත් එහෙනම් සෙට් වෙමු.